ආගමික පූජා විදි හා උණුසුම් දවස් ආගමික පූජා විදි ඉටු කිරීමටත් ගිහි දායකයින්ගේ ජීවිතවලට වැදගත් වනු ලබන දුක්ඛම් කටළු වලට සහනයක් ලබා දීමටත් බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ සිටම භික්ෂූන් වහන්සේලාට උපදෙස් ලැබී ඇත පිරිත් පැන්වලින් හා ආශිර්වාදවලින් සෙත්පතා සිත් සතන් සැනසීමේ චාරිත්‍රය බුදුන් වහන්සේ විසින්ද යොදාගත් බවක් කියනු ලැබේ පොතපත ඉගැන්වීමේ හා චාරිත්‍ර විදි ඉටු කිරීමේ දිවි පෙවෙතට අයත් වන තැන නියම භාවනා පුහුණුව වෙනුවට තායිලන්තයේ බොහෝ භික්ෂූන් වහන්සේලා විසින් බාරගෙන ඇති හේයින් මෙවැනි චාරිත්‍ර විදි පැවැත්වීම මාර්ගයෙන් පිටපැනීමක් ලෙස පෙන්වා දෙමින් චාහිමියෝ ඒවා හාස්‍යයට ලක් කරනසේක එසේ වුවද ප්‍රයෝජනවත් යයි හැඟේ නම් උන්වහන්සේද ඒවා උපයෝගී කරගන්නාසේක තද ග්‍රීෂ්මය පැවති එක්මත් දහනක බැතිමත් සිසුන් පිරිසකට ධර්මදේශනයක් පැවැත්වීමටත් සිත් පැතීමේ පූජාවක් ඉටු කිරීමටත් නගරයට යාම සඳහා උන්වහන්සේට ඇරයුමක් ලැබී තිබුණි මුලින්ම කෙරෙන සජ්ජායනාව හා ධර්මානුශාසනාවෙන් පසු විශාල ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමාවකට අචාන්චා හිමි කැටුව සිටි භික්ෂූන් වහන්සේලා අට නමකගේ දෑත් අතරින් දිවෙන නූලකින් සම්බන්ධ කරන ලද පැන් පාත්‍රයකට පිරිත් දෙසීම සඳහා අචාන්චා හිමි විසින් මුල පුරන ලදී. පිරිත් දෙසුම අවසානයේ ඉටිපන්දම් දැල්වීමේ හා සුවඳ දුම් ඇල්වීමේ පූජා නිම කර පිරිත් පැන් පිළියල කිරීමේ කටයුතු හමාර වූ පසු නිවසටත් ධර්මශ්‍රවණය සඳහා පැමිණ සිටි අයටත් ශාන්තියක් වනසේ පිරිත් පැන් ඉසීම සඳහා තල්ලත්තක් අතැතිව අචාන්චා හිමියෝ නැගී සිටියහ. පැවිදි ග්‍රීෂ්මය නිසාත් ඒට වඩා මෙවැනි පූජෝපහාර විදි ගැනත් භික්‍ෂූ පිරිසෙහි එක් බටහිර භික්‍ෂූ නමක් නොයිවසිලිමත් වන්නට විය. වැඩකට නැතිසේ මැනවින් පෙනෙන භාවනා පුහුණුවට කිසිසේත් අදාළ නැති මෙවැනි පූජෝපහාර ගැන උන්වහන්සේ කරදර වන්නේ කුමකටද? පවසමින් ඒ භික්‍ෂුව අචාන්චා හිමිගේ කනට හෙමින් සීරුවේ කෙඳිරුවේය. සමහර විට එය එසේ වන්නේ ගුරුතුමාද කොඳුරමින් පිළිතුරු දුන්හ. අද ග්‍රීෂ්ම දිනයක් නිසා මේ මිනිසුන් හැම දිනාටම සීතල ජරවාශාවක් වමනා කරන නිසයි.